අපි ආණ්ඩුව හැදුවෙන් පස්සේ කෙරි හිල් කියන ප්‍රධාන නිර්මාණකරුවා ජෙෆ්රි බාවයන් පස්සේ එතුමා ලංකාවේ හිටියේ කාලේ එතුමා කැඳවලා මලික් සමරවික්‍රම ඇමතුමත් මමත් එතුමාගේ අදහස් අරගත්තා අපි කොහොමද මේක සකස් කරන්නේ කියලා. එතුමා දුන්නේ සැලැස්ම තමයි දැන් ක්‍රියාත්මක කරන්නේ. එදා ගෙනගත් තියෙන මේ ස්ථානේ දැන් නිදහසේ කේන්ද්‍රයක් වෙනවා. අඬුර සංස්කෘතික උරුමය විස්මතු කරන ස්ථානයක් වෙනවා. තරුණයන්ගේ නව නිර්මාණය ප්‍රදර්ශනය කරන ස්ථානයක් වෙනවා. මේ සියල්ලටම වඩා මහනුවර සංචාරකීන් එකතු කිරීමේ කේන්ද්‍ර ස්ථානයේ බවට පත් වෙනවා. මේ ස්ථානයේ අද සිට අපේ ජනතාවට විවෘතව ජීවත් වීමට ඒ වගේම ඒ අයගේ විවේකයේ ගත කිරීමට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි කාලයේදී මේ මහනුවර අපි බලාපොරොත්තු වෙනවා කටුගස්තොට ප්‍රදේශයේ වාණිජ නගරයක් ලෙස දියුණු කරන්නත්, ඒ වගේම උපාය මාර්ගික නගරයක් ලෙස මහනුවර ලෝක බැංකුව ආධාරය යටතේ දැන් සංවර්ධනය වෙනවා. වසර 3ක කාලයකින් මහනුවරට අංග සම්පූර්ණ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලැබෙනවා. ඒ වගේම මේ වසර අවසන් වෙන විට ඇහැලපොළ වලව්වත් විධිමත්ව ප්‍රතිසංස්කරණය කරන්නා මේ නාගරික ජනතාවගේ අවශ්‍යතාන් සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.